ජපානයට ආව දවසේ ඉඳන් අවුරුදු 5ක්ම ගත වෙනකල් මට ලංකාවට යන්න මෙරුව ගියා. අධ්‍යාපන කටයුතු, රැකියා, කොරෝනා වසංගතය, ඒ වගේම ශ්‍රී ලංකාව තුළ ඇති වී තිබුණු ත්‍රස්තවාදී කලබල, දේශපාලනික සහ ආර්ථික බිඳවැටීම් වැනි කාරණා හේතු කොටගෙන ආපසු යෑමට තිබූ අවස්ථා සියල්ල මගහැරී ගියා. කාලය වේගෙන් ගත වුණා. මේ වෙනකොට ශ්‍රී ලංකාව සෑහෙන දුරට වෙනස් වෙලා තිබුණා. අවසානයේදී කොහොම හරි මට ඒ අවස්ථාව උදා කරගන්න පුළුවන් වුණා. කාටවත් නොකිය තනියම ගමනට අවශ්‍ය කරන ලියකියවිලි, ගුවන් ටිකට්පත් සහ අනිකුත් මූලික කාරණා සියල්ල සම්පූර්ණ කරගන්න පුළුවන් වුණා. ඉන්පස්සේ මගේ හොඳම යාළුව දෙන්නත් එක්ක ෂොපින් කරලා පොඩි පොඩි තෑගි භෝග ටිකක් ගත්තා. එදා දවසේ උදේ හිතට ලොකු සතුටක්. මේ වගේම පොඩි චකිතයක් තිබුණා. බෑග් ගොඩක් එක්ක තනිවම ගුවන්තොටුපළට යන්න පිටත් වුණා. හරි වෙලාවටත් කලින් ළඟා වුණත් අවාසනාවට ෆ්ලයිට් ඩිලේ එකක්. පැය 4කටත් වැඩි. ඔයවරයිමස් ඒතුයිමනේ නරිතකු ගෝනු දෛනි තාමිනාත්නි කිතිමස්.今回スリランカへ帰ることになりました。また戻ってきますけど、飛行機はね11時20分なんですけど、今日は到着が遅れちゃって、で出発時刻が変更しているっていう話を来てから、分かったんですけど、チェックインはしたんですけど、ゲートまで行くのはまだ早いなと思ってちょっとデッキの方に来たんですよ。デッキの方に来て、まあだけどまだ出発時刻は2時10分とかだったから、まだまだ3時間ぐらいあるから、もうどうしようもないなと思ってここで今待機してるんです。こまりウェラワーワーオンネティンボーディンパタンガタメタリダンハリエダムペーナメアイミナーディパナスパハクガタウェノワランカールトランガーウェンネඒක හරි දිග ගමනක්, ඒ වගේම දිග රාත්‍රියක් වුණා. රටවල් ගානක් පහු කරන් යන අතරතුර හරියට නිදාගත්තේ පොඩි කාලයක් විතරයි. ඒ අතරතුර අපිට කෑම වේල් දෙකක්ම ලැබුණා. ඔන්න දැන් ශ්‍රී ලංකාව පේන මානයට ආවා. තව ටික වෙලාවකින් අපි ඒ අහසට ඇතුල් වෙනවා. ටික ටික පොළවට ලං වෙද්දී ලංකාවේ අපේ විදුලි එළි පේන්න ගත්තා. දැන් හරියටම ත්‍රිකුණාමලයේ ප්‍රදේශයෙන් රටට ඇතුල් වුණා. හැබැයි තාමත් අපි ඉන්නේ අඩි 36,000ක් විතර ඉහළ අහසේ. ගුවන් යානයේ ගොඩ බානකොට හීනි වැස්සක් අපිව පිළිගන්න මග බලාගෙන හිටියා. යානයෙන් පිටතට එන විට මුලින්ම අපිට ඒ හුරු පුරුදු උණුහුම දැනුණා. ලංකාව ඒ වෙන විට සෙල්සියස් අංශක 29ක් විතර වෙලා තිබුණා. දබලම් බස් එකක් ඇවිල්ලා ලොරියකට වගේ පටවගෙන ඔන්න එයාපෝර්ට් එක ඇතුළට අපි එක්කන් ගියා. මේ වෙන විටත් මගේ යාළුවෝ මාව ගන්න ගුවන් තොටුපළට ඇවිත් හිටියා. ඔහුත් එක්ක තව දෙන්නෙක් ඇවිත් හිටියා. මට හුඟක් සතුටුයි.
ඉන්පස්සේ අපි කෙලින්ම ගියේ ගෙදරට. ඒක හරි අමතක නොවන ගමනක්. ඒ වෙන විටත් රාත්‍රී 12 පහ වෙලා තිබෙන නිසා හැමෝම නිදි. ගේට්ුවත් වහලා තිබෙන නිසා අනවසර ඇතුළු වීමක් කරන්න සිද්ධ වුණා. ඒ වගේම එදා විශේෂ දවසක්. එදා තාත්තගේ 62 වන උපන්දිනේ. එදාටම එන්න ලැබුණ එකත් හරි අහමු සිදුවීමක්. ඉතින් මේ කිසිම දෙයක් හිතාගන්න බැරි වෙච්ච අම්මටයි තාත්තටයි පියවි සිහියට එන්න දවස් කිහිපයක්ම ගත වුණා කියනවනේ. මම ජපානයට යද්දී එයාට තාම වයස අවුරුදු 2ක් විතර. ඉතින් දැන් එයා හරි ලොකුයි. ඉස්කෝලෙත් යනවා. ඉතින් අවුරුදු 5කින් එයාව දකින්න පළවෙනි මොහොත. බලන්නකෝ ඒ හිනාවේ තියෙන සතුට. එදා දවස හරි අපූරු දවසක්. කාලෙකින් දැකපු නැති ඈදෑයෝ යාළුවෝ එක්ක ගෙවුණ දවසක්. පුංචි කාලේ ඉඳන් ආව ගිය තැන් හැදුණු වැඩුණු තැන් වලට ආයෙත් යනකොට හරි අපූරු හැඟීමක් ලංකාවේ හිටියානම් යන්න අමතක නොකරන තැනක් තමයි අනුරාධපුරය. මුලින්ම අපි ගියේ මිහින්තලයට. ප්‍රථමයෙන්ම ලංකාවට බුදුදහම සම්ප්‍රාප්ත වුණ පූජනීය ස්ථානය. ඉතින් පස්සේ අපි ගියේ අනුරාධපුරයට.
ශ්‍රී ලංකාවේ අවසාන රාජධානිය තමයි මහනුවර කියන්නේ. ලෝක උරුම නගරයක් විදිහට තවත් අමතක කරන්නම බැරි තැනක් තමයි මහනුවර. ඉතින් අපි ගියා මහනුවරට. එදා රාත්‍රී ගෙවුණේ මහනුවර රිච්මන්ඩ් කඳුමුදුනේ තියෙන සිලෝන් බ්‍රීස් කියන හොටෙල් එකේ. සවාරියක් ගිහින් ආවා. පුංචි හිත්වලට සතුටක් එන්නේ නැති. කාලේ හරි ඉක්මනින් ගෙවෙනවා. අවසාන දවසත් හිමින් සැරේ ලඟ වුණා. ආපහු එන්න දවස උදා වුණා. දුකින් වුණත් වෙන් වෙන්න වෙනවා. ආයෙත් දවසක හමු වෙමු. ගිහින් ඉන්නවා.